ඉරිඩියේ පුත් වැටෙනවා. විදියට ගෙගර පහු කරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. ලස්සනයි. අද්දී එකක් තියෙනවා නම් හොඳයි. අන්ති දාලා අන්න. ඔව්. මේ තමයි පොඩ්ඩක් එළියට ආව ඉලිය. මීදුම වටේම මේ ලස්සනයි. මම බැලුවේ චුට්ටක්. එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා බලන්න. සහ මාරම ලස්සනයි. ලස්සන මල් තියෙනවා. ඒ මල් වලට නම් පුදාන්න ඕනේ කොහෙලා ඒත් වහිනවා. අවට තියෙන්නේ ලස්සන පොඩි බංගලෝ. කාපු කට්ටිය වගේ පේනවා. Thank you.
මාරුම ලස්සනයි. මෙහෙනවනම් කට්ටියට මෙන්න කන්ටැක් කරගන්න නම්බර්ස් ටිකකුත් දාලා තියෙනවා එක හොලිඩේ බංගලෝ එකක. මෙතනින් එහාට නම් ගිහිල්ලා බලන්න. ගෙවල් වගේ තියෙන්නේ. මං අමෝ ගන්න කියලා බැලුවේ. මේ තියෙන්නේ තව එක අපාර්ට්මන්ට් එකක්. ස්ටුඩන්ට් එකක් තියෙනවා. ගුඩ් මෝර්නින් මාමා. කොහොමද? මේ තියෙන්නේ අපි හිටපු බංගලෝ එක. ලස්සන view එකක් තියෙනවා. එකපාරටම මිදුමක් ඇවිල්ලා පේන්න තුගියානේ. ඉස්සෙල්ල හොඳට තිබ්බ හැබැයි. හොඳට තිබ්බ පරිසරය දැන් ආයේ මීදුමකින් ඇහිලා ගිහිල්ලා නැත්නම් මේ ඉස්සරහා තිබ්බ කඳු දැන් ඒවා පේන්නේ නැහැ. ඔන්න යාළුවනේ අද අපේ දෙවැනි දවස. අයිය එකක් දෙන්න යන්නේ. මේ තමයි කිසාන්ත. ලොකු බත් එකක් බෙදාගෙන මේ ඊයේ කන්න බැරි උනේ එකත් එක්ක අද උදේ පාන්දර කර ගමන් තමයි මෙයා ඉන්නේ. ඉතින් කට්ටිය උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් යාමර ගුඩ් මෝර්නින් නැගිටලා නේද ඉන්නේ? ඊයේ රෑ එකත් එක්ක ගෑවනේ. ඊය නම් ගොඩක් සීතලයි. දැන් නම් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ.
ලැබි. ඔව් අර ඔලේ හැදෙනවා නේ. ටිකේ තියෙන ලස්සන මේ අපේ ක්‍රිෂාන්ත මහත්තයා දා නඩේ ගුරා ඒවා කියලා දෙන්න ඕනේ දන්න මහන්සිද
ලස්සන මල් යායක් මාරම ලස්සනයි ඇත්ත මාරු වෙලා දෙහිල්ල දෙන්නේ
කොහොමද දන්නේ තියෙන්නේ. ලස්සන පාරක් තියෙනවා. වර්ගයේ ගහක් තියෙනවා. රටේ නිගහක් වගේ රටේ නිගහක් නෙවෙයි. ඉන්න නිකන් ඒ වගේ. මේක තමයි ජපන් උයන. තම පොඩි රූම් එකක් තියෙනවා. දෙන්නේ එළියෙන්නම් බලන්න පුළුවන්. ලස්සන කුමාරිකා පොතක් තියෙන පටුපටු පතොක් වර්ග තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ පතොක් චුට්ටක් යම් බලන්න ඉස්සරහට. අදලා පහළට ගලන් යනවා. එතනින් වතුර එකතු වෙනවා. ආපහු එතනින් පහළට වැටෙනවා. හරිම ලස්සනයි. සල්ලම් කරනවා. මහන්සි උදේ ඉඳන් ඇවිදලා ලවස් ලීෆ් වෝටර්ෆෝල් එක තමයි මේකේ නම. මෙහෙට ආවෙන එක සත්තු වගේකුත් ඉන්නවා වගේ. තව චුට්ටයි බලන්න. යාල ළඟට මාවා. සැහෙන සංචාරක පිරිසක් ඇවිල් ඉන්නා වගේ. පොඩ්ඩක් ලිස්සුවා. යාල ළඟට මාවා. ඇයි Ah!
Anna DL Marlas lei. තියෙන්නේ දියලා පිටිපස්සෙන් නගරයේ පේන විදිහ එතන උතුර මේ පාරෙන් තමයි ගලාගෙන යන්නේ.